තමුන්නාන්සේ ලොක්කොම දන්නවා 56ට පස්සේ මෙරටේ ජාතිවාදී වපුරලා පාස්කු ප්‍රහාරය නිසා එක්සත් ජාතික පක්ෂය පොළොෙන් යට අඩි 5ක් යටට වැටෙද්දි මේ රටේ ටියුෂන් මාස්ටර්ලා ලංකාව මැද්දෙන් පාර තාප්පයක් බැඳලා MCC කියලා ඒක උඩ බයිසිකල් යන්න පුළුවන් කාර් යන්න පුළුවන් උපාසකම්මලා දල්දා වැඳලා ඉවරයි උපාසකම්මලා ජයශ්‍රී මහබෝධියට ගිහින් ඉවරයි කියලා ටියුෂන් මාස්ටර්ලා කියද්දි පොයේ දාට පන්සලේ බණ දාලා රාජපක්ෂලාට ඡන්ද දෙන්න කියද්දි පිටරට හිටිය අයත් මැද පෙරදිග යුරෝපේ ඉඳන් ඇවිල්ලා ගෝඨාභයට හම්බුනේ 69 සජිත් ප්‍රේමදාස මහත්තයාට රනිල් වික්‍රමසිංහ මහත්තයා කකුලෙනුත් අදිද්දි මේ සියලු අභියෝග මැද්දේ 55ක් ගත්තා 69 අඩු කළාම 14යි. ඒ 14 දෙකෙන් බෙදුවාම 7යි. එදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා රම්බෙත් 69 ලක්ෂෙන් ඡද්ද ලක්ෂ 7ක් සජිත් ප්‍රේමදාස මහත්තයා එදා ගත්තා නම් මේ රටේ ජනාධිපති සජිත් ප්‍රේමදාස මහත්තයා. එතකොට දැන් තමුන්නාන්සේලා බලන්න 55ක් ගත්ත සජිත් ප්‍රේමදාස ඉන්නවා ලක්ෂ 3ක් ගත්ත අනුර කුමාර ඉන්නවා. සාමාන්‍යයෙන් ලක්ෂ 63ක් 65ක් අතර ඕනේ ජනාධිපති වෙන්නේ 51ක. ඒ අනුව 55 ගත්ත එක්කෙනාට 63 ගන්න එකද ලේසි 3 ගත්ත එක්කෙනාට 63 කරගන්න එකද ලේසි මොන්ඩිසෝරි ගිහින් තියෙනවනම් ගණන් ඉස්කෝලේ 3 වෙනි ශ්‍රේණියට ගිහින් තියෙනවනම් මේ සරල ගණිතමය ගැටලුව දැක්කම නේද ඒ නිසා අපි දන්නවා රාජපක්ෂලාගේ කඳවුර කොච්චර දිය වෙලා ගියත් අවසානයේදී ඔවුන්ට 125ක් ඉතුරු වෙයි ඒකින්ද තමයි අනුර කුමාර මහත්තයා මේක දැනෙනවා හැඟෙනවා නිසා ඒ තුමා හරියට ගියා අපිට ලැබෙන්නේ 10ට 5 ඉතින් 50ට වෙන්න ඉතින් ජනාධිපති වෙන්න එපා ඉතින් ඒ නිසා මේ ගණිතය පිළිබඳව අපි සතුට වෙනවා ඒගොල්ලන්ගේ මේ ක්‍රියාකාරකම් ඇත්ත කීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහත්තයා අවුරුදු ගානකට පස්සේ